Hello my dear friends, please welcome to Harshika on our YouTube channel. First I wish you a happy and wonderful day. Today I am going to share with you Sadhata Muavi episode 3. Please come listening and watching my channel. Thank you very much. Muna gahunu ati teka mataka sihi karan numa ganama mulu hitama heena kinwat beri bavama matama नुबे बिन्ने हितलान करन था मैं। हसरेली के ताता वैद्य के रूप में राज्य खान्तोरु वक्कर हसरेली के आयत वैद्य के रूप में एक ही माय। ये उन्नत हसरेली ये विधि हटे राज्य रस्सावा करने हिते के में तक्ती बुने नहें। ताता गे आया गे आखे में तक्ती बुनात हसरेली पिलके नहीं में नील दारिनी हवस तातय्यय वेडरिला आवट पासे आयमत हसरलिगे इंटरव्यू एक गेन कथाव एदिला आवा मुकक्द हलो उने उदेगी वेडेट हर गियाद आय्य एवित हसरलिगे दीग कोंडें अदिन गमां एहुए हसरलिगेन पारकुत खान गमां आउ आये आम्मे बालान्नुको हैम वेलेम कोंडें अदिनमा हसरली अम्मा इसरह कांखेंदिरी गयावे हसरली ता बानीन गामां। निकांग इंड लोकु, कोई वेले तो हम कोंडेंग एद्धाम उलामियांके कोंडेट मुनमा वेद। अम्मात हसरली ताई बैनने। हारी हारी, आय करनने। इतिन किये नोकु, मुको दूने दमसके जोब काटटट। में पारवात, हामुनाद। එහෙම කියද්දී හසරැලි දුවලා ඇවිත් හසරැල්ගේ බඩට ඇඟිල්ලෙන් ඇන්නේ හිතපුවත් නැති වෙලාවක ඔව් කියාගෙනම හසරැල් බිමට නැමුණේ හරි අමාරුවෙන් මොනවද අනේ මේ ඔයාලා පොඩි ළමයි වගේ පැටලෙන්නේ කියන ගමන් අම්මා කර කර හිටිය වැඩෙත් නවත්තලා හසරැලි ගාවටයි හසරැල් ගාවටයි කිට්ටුණා हसरली तोल पुट हफागन हिमीट हसरेल किट्टू ना वितराई हसरेल नेगिटल एवित कोंडिंग नांगी के अदला अरगत्ता मेर अंडु एवर कराने के ला तात्तर कह कहती तमाई देन्ना के मेर अंडु न अतर उने प्रेमे मे बालांडु को आने मे लामाई फोड़ी उंग वागे मे मांदने मे गोलो बेंदला गिहाम कुहुम एगे वाल वाले जीवत वेद के लाप्पा अम्मगे कतावटे नांग हसरेल मूने अद करगत्ता ඔවිතින්දෙන් කට්ටියගේ මිහිතේ තියෙන මාව බන්දලා දෙන්නනේ හස්රැලි එහෙම කිව්වේ එතෙන්ට ආපු තාත්තගේ කරවටේ අතක් දාලා ඒ පපුවට ඔළුව තියාගන්න ගමන් හොව් මෙයාව බන්දලා දීලා අපි මෙහි සැප ගන්නනේ හස්රැල් ඇයට කොළොප්පමට වගේ එහෙම කිව්වත් හස්රැල් තමුන්ගේ නංගිට ගොඩක් ආදරේ කෙරුවා දැන් ඔය ජොබ් හොයාගෙන ගියාට හෙට අනිද්දා ඔයත් බඳින්න දෙපයි දරුවෝ තාත්තා එහෙම කියද්දී හසරැලිගේ හිතේ ඇති වුණේ මහ පුදුමාකාර වේදනාත්මක සිතිවිල්ලක් ඒ ඇස් කෙවෙනි වල කඳුලක් මතුවෙන්න වැඩි වෙලාවක් ගත නොවුනත් ඇය ඇස් පිල්ලන් ගහලා ගහලා ඒ කඳුල හංග ගත්තා මේකෙ මෙහෙම ගෙටවින් ගන් හිටියට කවුද දන්නේ යටින් ගේමක් ගහනවද කියලා නේද අම්මේ කියලා ආයමත් සැරයක් හසරැල් කියද්දී හසරැලි ඔහුට කට ඇද කරලා ඔච්චම් කෙරුවා මගේ දුවට එහෙම කෙනෙක් නෑ මං ඒක දන්නවා තාත්තා කිව්වේ හසරැල් ගැන ඇති අවිශ්වාසයට නෙවෙයි හසරැලි ගැන තියෙන ආදරේටයි විශ්වාසෙටයි ඒකනේ තාත්තට මාව විශ්වාසයි තාත්තා දන්නවා මං ගැන ඒද අනිත් එක ඔයාලට වඩා ආදරෙන් මාව කවුරු හරි බලාගනීද ආ හසරැලිගේ කටින් ඒ වචන පිට වෙන්නත් කලින්ම ඇයට කිබිඳුනා අම්මගේ තාත්තගේ විතරක් නෙමෙයි අයියාගේ ආදරේ මැද සෙනෙහසින් ගෙවිලා යන මේ ජීවිතයේ අතරට නාඳුනේ නාදරයක් ගලප ගන්න ඇගේ හිතේ අමුතු තිගැස්මක් තිබුණා කවද හරි දවසක එක අතක දැවටිලා අනිවාර්යෙන්ම තමුන් යන්න ඕන කියන දවසක් එනවයි කියලා හසරැලි දැනගෙන හිටියා. ඒ දවසට තමුන් විතරක්ම නෙමෙයි තමුන්ගේ මුළු පවුලම එකට ගොලි වෙලා අඬනවා කියලත් ඇය දැන හිටියා. අම්මා තාත්තා විතරක් නෙමෙයි
හසරැල්ගේ සහෝදර බැඳීමත් හසරැල්ගේ ජීවිතයට ලොකු හෙවණක් ආශිර්වාදයක් වුණා. නංගි කෙනෙක් විදිහට ඇයට හසරැල්ගෙන් ලැබුණේ තාත්තා දෙන ආදරේමයි, ඒ ආරක්ෂාවමයි. මේ සහෝදරයින් දෙන්න අතර ලොකු අයස් පරතරයක් නොතිබුණත් ඔවුන් දෙදෙන අතර ලොකු ආදරණීය බවක් තිබුණා. ලොකු යාළුකමක්, සුහදකමක් තිබුණා. කොච්චර රණ්ඩු කෙරුවත් මේ අයියටයි නංගිටයි ඒ දෙන්න නැතුව ඉන්න බැරුව ගියා. ඒ හින්දමයි හසරැලිට ඕන වුණේ තමුන්ගේ අයියා වගේ ආදරය කරන සහෝදරයෙක් වගේ ළඟින් ඉන්න ආදරණීය ආදරවන්තයෙක්ව, ආදරණීය සැමියෙක්ව. ඉතින් ඒ ආදරවන්තයව මුණ ගැහෙනකන් හසරැලි බලාගෙන හිටියා. එහෙම ආදරයකින් මේ කුළුඳුල් හිත ආදරය කරනකන් ඇය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. පහුවදා හසරැලි එයා ඉන්ටර්විව් ගිය කම්පැනි එකට කෝල් එකක් ගන්න ලෑස්ති වෙද්දිමයි හසරැලිගේ දුරකථනෙට කෝල් එකක් ආවේ. හෙලෝ, ගුඩ් මෝනින් මිස් හසරැලි නවෝදය. යස්, මං එද්‍රිසිංහ ගෲප් ඇන් කම්පැනි එකෙන් කතා කරන්නේ. හසරැලි එහෙම කිව්වේ මේ නම් තමුන් බලාපොරොත්තු වෙන්න හිටිය කෝල් එක කියලා හිතන ගමනුයි. අපේ කම්පැනි එකෙන් මිස්ව තමයි සිලෙක්ට් කරගෙන තියෙන්නේ. හෙට මෝර්නින් 9:30 වගේ මිස්ට ඔෆිස් එකට එන්න පුළුවන් වෙයිද? ඔව් මිස්, මට එන්න පුළුවනි. ඕකේ, එහෙනම් මිස් අපි මිස් වෙනකම් බලන් ඉනවා. හරි මිස්, මං ඉන්නම්. ඕකේ, thank you, have a nice day. එහෙම කියලා ඒ පැත්තෙන් ඇමතුම විසන්දි කෙරුවත් හසරැලි ෆෝන් එක කණේම තියාගෙන හිටියේ හරියට කරන්ට් එක වැදුනා වගේ. අම්මා ඇවිත් හසරැලිගේ අතකට තට්ටුවක් දාලා කතා කරද්දි තමයි ඇය ඒ ඉරියව්වෙනුත් මිදුනේ. මොකද ළමයෝ මේ යකෙක් ගහලා වගේ කියලා අම්මා එහෙම අහද්දි හසරැලි ලස්සන හිනාවක් දාලා ආයුබෝවන් කියන විදිහට අත් දෙකත් එකතු කරලා අම්මට මෙහෙම කිව්වා. ආයුබෝවන්, හසරැලි මිස් අපේ ආයතනයට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. එහෙම කියද්දි අම්මා ඇහුවේ, මොනවාද ළමයෝ මේ දොඩවන්නේ? ආ, මටනම් තේරෙන්නේ නැව මේ මොනවද කියන්නේ කියලා. කියන දෙයක් තේරෙන්න කියන්න ළමයෝ, මාව සිලෙක්ට් වෙලා මේ ජොබ් එකට දැන් මේ කෝල් කරේ එතෙන්. අනේෂා, මට හරි ආසයි අම්මේ. හසරැලි අම්මගේ උරපතු වලින් අල්ලලා හොලවන ගමන් කිව්වේ හරි සතුටින් hina වෙලා. මාව වැටේ ළමයෝ, අයියෝ නවත්තන්නකෝ පුතේ කියලා අම්මා කිව්වත් හසරැලි නම් අම්මවත් ඇරියේ නෑ, අල්ලගෙනමයි හිටියේ. එහෙනම් ඉතින් හෙට මට 3 දිනාටම බත් වඳින්න වෙනවා. අම්මගේ කතාවට හසරැලි, ඔව් ඔව් නැතුව මටත් බත් එකක් ඕන කියලා කිව්වේ hina වෙවි. හසරැලිගේ එදා දවසම ගෙවුනේ රස්සාවට යන්න අලුතින් ඇඳුම් හොයන තෝරන ගමන්. මොකක්ද අඳින්නේ කියන සිතුවිල්ලෙන් ඇය දෙගිඩියාවෙන් එහාට මෙහාට වෙවී හිටියත් අන්තිමට ඇය තෝරගත්තේ ලස්සන සාරියක් අඳින්න. පහුවදාට අඳින සාරිය ලෑස්ති කරලාමයි හසරැලි රෑ නින්දටත් ගියේ. පහුවදා උදේම අමාරුවෙන් නැගිටලා අම්මට ටිකක් උයන්නත් උදව් වෙච්ච හසරැලි ලස්සනට සුදු පසුබිමට නිල් ඩොට් වැටිච්ච සාරියකින් හැඩුණා. ඒ මුල්ම වතාවට හාහා පුරා කියලා ආදරණීය ආසාවෙන් හිටපු රස්සාවට යන්න ලෑස්ති වෙන ගමන් හසරැලි ගෙදරින් එළියට බැස්සේ අම්මගේ තාත්තගේ අයියගේ 3 දෙනාගේම කකුල් අල්ලලා වැඳලා. යන තැන පරිස්සමට වැඩ කරන්න පුතේ, තේරුණාද? හැමදේම හොඳින් කරගෙන යන්න කියලා හසරැලිගේ නළල ඉඹගත්තු තාත්තා ආදරෙන් ඇයව සිපගත්තා. ඇයව ගිහින් ඇල්ලුවේ හසරැල්. හසරැල් ඔෆිස් එක ළඟින්ම ඇයව බස්සලා ආපහු හැරුණේ තමුන්ගේ රස්සාවට යන්න. හසරැලි ලොකු හුස්මක් අරන් ඔෆිස් එකේ පඩිපෙළට කකුල තිබ්බේ මේ ජීවිතේ පළමුවෙනි වතාවට යන ඉරණම් ගමන කියලා නොදැන. යන්තමට වගේ පපුව ටිකක් ගැහුණත් ඇය රිසෙප්ෂන් එක ළඟටම ගිහිල්ලයි නතර වුණේ.
එතන හිටපු මිස් කෙනෙකුට කතා කරලා හසරැලි ඇහුවේ තමුන් ආවේ අර ඊයේ ඉන්ටර්විව් එකෙන් පාස් වෙච්ච ජොබ් එක වෙනුවෙනුයි කියලා. Good morning, miss. Good morning. Yes. මම හසරැලි. ඔව්. ඊයේ මට කෝල් කරා අර ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වුණා කියලා අද එන්න කියලා. ओके ओके वाड़ी मिस् मेट कथा करना मिस् हसर वैर सर की कैबिन्नलू एहेम की अर तरणी हसर अलीट मेनेजर के कैबिन्नक हसर अली हेमी नड़ियला ए मेनेजर की कैबिन्नक लंगट गि मे ऐ कमी सर कियला हेमीन सर दुरा तेरगन अतलट गिये टिकाक तेगैन मकीन अय अनकोट फाइल लिखक කොළ වගේක් එහා මෙහා කර කර බල බල හිටියේ තරුණ පෙනුම තියෙන පුද්ගලයෙක්. ඔහු ඔළුවවත් උස්සන්නේ නැතුව අත දික් කරලා ඇයට වාඩි වෙන්න කිව්වා. "Thank you, sir." කියලා ඇය ඉඳගන්න යද්දිමයි ඔහු ඔළුව ඉස්සුවේ. ඒ මුහුණ දකිද්දිම හසරැලිව අතීතයට ගියා. හසරැලි එක පාරටම නැගිට්ටුනේ ඔහුත් පුදුම වෙන ගමන්. ඔයා ඔහු පුදුමෙන් වගේ ඇහුවා. ඒත් ඇයට මුකුත් කියාගන්න බැරි වුණා. ඇය තිගැස්සිලා වගේ ඒ මූණ දිහා බලලා බිම බලාගත්තේ ලොකු අපහසුතාවයකින්. එතකොට ඔයා හසරනේද? මාර මීට් එකක්නේ අපිත් එන්නේ ආ. ඔහු ෆයිල් එකේ තිබිච්ච බයෝ ඩේටාකින් නම බලලා හසරලිගෙන් ඇහුවා. මං හසරලි. ඇය තරමක අපහසුතාවයකින් එහෙම කියද්දී හසරලි උනාට ඔය මූණ කිසි හිණාවක් නැහනේ. හසරලිට හිතා ගන්නවත් බැරි වුණා ඔහුගේ කතාවට. පුදුමයි අපි ආයෙත් ඒ කියන්නේ හම්බ වුණා. ඔහු කිව්වේ උපහාසයෙන් වගේ. ඒකටවත් මුකුත් නොකියපු හසරලි කට පියාගෙනම හිටියා. හසරැලිගේ මූණත් රතු වෙලයි තිබුණේ. ඇයට එතනින් පිට වෙන්න බැරුව හිටියේ ලොකු අපහසුතාවයකින් වගේ. It's okay. Anyway, මම අනුහස් සෙදිරිසිංහ. අද ඉඳන් මං ගාව තමයි ඔයා වැඩ කරන්නේ. Okay? එහෙම කියපු අනුහස් හසරැලි දිහාට තමුන්ගේ දකුණු අත දිග කෙරුවා. ඇයට කර කියාගන්න දෙයක් නැතිකමට ඔහුගේ අත අල්ලගන්න සිද්ධ වුණා. ඔහු අමුතු හිනාවක් දාලම ඒ ලස්සන අත අල්ලගත්තේ හරි තදින්. හසරැලි හිමින් සැරේ ඒ අතින් තමුන්ගේ අත මුදාගත්තා. මේ හමුවීම දෛවෝපගතයි කියලා හසරැලිවත් අනුහස්වත් හිතුවේ නැහැ. ඒ කෙල්ලගේ මූණ තමුන්ගේ ඇස් ඉස්සරහා ආයෙමත් දකිනකොටයි අනුහස්ට ඇගෙන් ගිලිහුණු අර පුංචි ලේන්සුව තමුන් අහුලගත්ත බව මතක් වුණෙත්. ඒක මතක් වෙලා අනුහස්ට කටකොනකට හිනාවකුත් ආවා. එහෙනම් අය යන්නද සර්? හසරැලි මද චකිතයකින් වගේ අනුහස් දිහා බලලා එහෙම ඇහුවත් අනුහස්ට ඇයට යන්න කියන්නත් ඉන්න කියන්නත් බැරුව කටගොළු වුණා. වෙන ගෑනු ළමයි එක්ක වගේ අනුහස් කවදාවත් තමුන්ගේ ඔෆිස් එකේ අයත් එක්ක වැඩිය කුළුබග වුණේ නැහැ. වැඩිය කතාවට ගියෙත් නැහැ. තමුන් බොස් කියන ලෙවල් එක තියාගෙන ඉන්නයි ඔහු හැමදාම කටයුතු කෙරුවේ. ඒ වුණත් අනුහස්ට හසරැලිව ඊට වඩා වෙනස් විදිහට හැඟුණා. ඒක ඔහුටත් එතරම් ගානක් වුණේ නැහැ. ඕකේ හසරැලි, you can leave. Okay? කියලා අනුහස් ඇයට එතනින් සමුදුන්නත් පුදුමකට වගේ ඔහු ටික වෙලාවකට අතීතෙට ගියා. ඒ ඇයගෙත් ඔහුගෙත් පළමු හමුවීම මතක් කරලා. අහංකාර කෙල්ල කියලා ඔහු තමුන්ටම කියාගත්තේ දෙතොල් ළඟ හිනාවක් රඳව ගනිමුනේ. ටික වෙලාවක් තමුන්ගේ කැබින් එකේම හිටපු අනුහස් එළියට ආවේ ෆයිල් එකකුත් අරගෙන. "ටානියා, කම්." අනුහස්ගේ හඬට හසරැලි එකපාරට තිගැස්සුණා. ඇය ඔහුව දැකීම ප්‍රසන්න හැඟීමක් නොවුණු නිසා බිම බලාගෙනම හිටියා.
ඇය හිටියේම ලැතවිල්ලකින්. ඇගේ තිගැස්ම යටසින් ඇය දිහා බලාගෙන හිටපු අනුහස් දැක්කත් ඔහු ඒ බව කඟවන් නැතුවම තානියත් එක්ක කතාවක හිටියා. ඔය ඩොකියුමන්ට් එක ඩෙෆිනිට්ලි මිස්ටර් ගමගේට මේල් කරන්න තානියා. අද ඊවනිං වෙන්න කලින් ඔය වැඩේ කෙරෙන්න ඕන. ඕකේ සර්. අටානියා හස්රැල්ට මගේ කැබින් එකට එන්න කියන්න කියලා කියාගෙනම අනුහස් එතනින් පිට වෙලා යන්න ගියා. අනුහස් තානියට කියපු දේ හසරැලිට නෑසුනා නෙමෙයි. ඒත් හිතේ ඔහු ගැන තියෙන චකිතයත් අපහැදීමත් නිසා ඇය ටිකක් අපහසුතාවයෙන් වගේ හිටියේ. හසරැලි ඔයාට සර් එන්නලු. තානිය හසරැලි ළඟටම ඇවිත් සරදම් හිනාවකුත් එක්ක එහෙම කියද්දී හසරැලිට ඒක තවත් වදයක් වුණා. ඒත් ඇය තාමත් රැකියාවට අලුත් නිසා අනිත් අයත් එක්ක එකපාර වචන හෝමාරු කරගන්න කැමති වුණේ නැහැ. හරි මං යන්න කියලා හසරැලි පුටුව ඈත් කරලා නැගිටිනකොටමයි තානිය ළඟට ඇවිල්ලා, පලාගෙන හසරැලි, මිස්ටර් අනුහස්ට හොඳට ගර්ල්ස්ලා වල්ල ගන්න දන්නවා, පරිස්සමට ආ කියලා කිව්වේ. හසරැලිගේ මූණේ ඇඳුනේ පටලැවිලි සහගත බවක්. ඇයට මතක් වුණේ ඔහුගේ ඇගේ මුල්ම හමුවීම. ඒ හමුවීමේදීත් ඇයට තේරුණේ ඔහු සල්ලාලයෙකු වගේ. ඒ වුණත් ඒ බවක් හිතේම තියාගෙන හසරැලි අනුහස්ගේ කැබින් එකට යන්න ගියා. මං ඇතුළට එන්නද සර්? එන්න එන්න හසරැලි. අනුහස් සිටියේ තමුන්ගේ මේසේ උඩ පැත්තකින් වාඩි වෙලා ෆෝන් එක ඔබ ඔබ. ඉඳගන්න හසරැලි. එහෙම කියලා අනුහස් කිව්වේ ඔහුට කිට්ටුවෙන්ම තිබිච්ච පුටුව පෙන්නලා. හසරැලි අකමැත්තෙන් වුණත් එතන තිබිච්ච පුටුවේ වාඩි වුණේ ඔහු ඇයට ඉස්මතේ මේසේ උඩ ඉඳගෙන ඉද්දිමයි. මේකේ මං කියන එක ලියන්නකෝ කියලා අනුහස් කොලියකුයි පෑනකුයි ඇයට දික් කෙරුවා. හසරැලි ඒක අරගෙන ඔහු කියන ටික ලියන්න පටන් ගත්තා. ටික වෙලාවක් ඒක ලියාගෙන යද්දී අනුහස් ඒ කොලේ අරගෙන, මේක හරියන්නේ නැහැ, ඔක දාන්න ඩස්බින් කියලා හසරැලි පැය කාලක් තිස්සේ ඔහු කියවන එක අහගෙන ලියපු ලියුම ගුලි කරලා එතන තිබිච්ච ඩස්බින් එකට දැම්මා. ඔක අයලියමු කියලා එහෙම කියපු අනුහස් ඒ විදිහටම කීප සැරයක්ම ලියන ලියන කොලේ අරන් විසිකෙරුවා. එතකොට නම් හසරැලිට ආවේ කේන්තියක් තමුන් ගැනම. හසරැලිගේ මූණත් එක්ක රතු වෙලයි තිබුණේ කේන්තියටම. මං පස්සේ යන්න ගහන්න, ඔයා යන්න දැන් කියපු අනුහස් එතනින් නැගිටලා ගියේ ෆෝන් එක කනේ තියාගෙන. පිස්සෙද මන් දන්නේ කියලා අනුහස්ට හිතින් බැන බැන හසරැලි කැබින් එකෙන් එළියට ආවා. අපහැදීමක් විතරක්ම හිතේ තියෙන ආදරයක් ගැන හිතේ කොනකවත් නැති මේ හමුවීමේ ඊළඟට මොනවා වෙයිද? ඉතින් ඔයත් ආදරෙන් බලන් ඉන්න. සඳට මුවාවී කතාවේ ඊළඟ කොටසත් අරන් මං එනවා ආයෙමත්. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න යාළුවනේ.